నాయకము శ్రీలంక మగన్ పటంగము. දවසේදී රජයේ වෛද්‍ය නාරංග සංගමය විධායක සභාව විදිහට අපි තීරණයක් කරන් තිබුණා. ළඟ එන ජනාධිපතිවරණයත් ඒ ජනාධිපතිවරණයේ අපේක්ෂකයනොත් හමු වෙන්න හමු වෙලා මේ අලුතෙන් පත්වෙච්ච විධායක සභාව විදිහට රජයේ වෛද්‍ය නාරංග සංගමය විදිහට විශේෂයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවය කරන වෛද්‍යවරු විදිහට වෛද්‍යවරුන්ට මුහුණ පාන ගැටලු ඒ වගේම සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ දැනට ඇති වෙලා තියෙන තත්ත්වය ඒ වගේ අර්බුද මොනවද ඒසා ඒ සම්බන්ධයෙන් අපි රජ වෛද්‍යාරංග සංගමයේ විදිහට අපි මොන මොනම යෝජනාද විසඳුම්ද ලබා දෙන්නේ ඒ සම්බන්ධයෙන් ඒ අදාළ ජනාධිපතිවරණ අපේක්ෂකින්ව දැනුවත් කරන්න ඒක එක පියවරක් විදිහට අපි අද දවසේදී ජනාධිපතිතුමාව මුණ ගැහුණා ඒකෙදී සාමාන්‍ය විධායක සභාවක් විදිහට අපි අලුතෙන් පත් වෙනවම සම්ප්‍රදායක් විදිහට ජනාධිපතිතුමාව මුණ ගැහෙනවා ඒ අරමුණත් සාක්ෂාත් කරගන්න තමයි අද රජ වෛද්‍යාරංග සංගමයේ විදිහට අපි එතුමාව මුණ ගැහුණේ එහිදී අපි එතුමා සමග දීර්ඝ සාකච්ඡාවක යෙදුණා ඒ සාකච්ඡාවේදී විශේෂයෙන්ම අපි වාදක්වේ දැනට රටක් විදිහට රටේ තියෙන දේශපාලන අස්ථාවරත්වය සමාජීය ආර්ථික පසුබෑමත් එක්ක සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බිඳ වැටෙන්නේ නැතුව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අදටත් රෝගී සත්කාර සේවාව උපරිම මට්ටමින් පවත්වා ගන්නට ප්‍රධාන වශයෙන් දායක වෙන්නේ රජයේ සෞඛ්‍ය සේවයේ ඉන්න මානව සම්පත. ඒ මානව සම්පතේ විශේෂයෙන්ම විශේෂඥ වෛද්‍යවරු සහ වෛද්‍යවරුන්ගේ භූමිකාව. එෙහිදී පෙරගමන් කරුවන් විදිහට වෛද්‍යවරු විශේෂඥ වෛද්‍යවරු ඒ සේවක ඒ මානව සම්පතට නායකත්වය දෙන ආකාරය. ඒ සම්බන්ධයෙන් අපි දැනුවත් කිරීම කරා. එෙහිදී වෛද්‍යවරු විදිහට මේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අපි අඳුරගත්ත ගැටලු තියෙනවා. සහ වෛද්‍යවරු විදිහට මූණ දෙන ගැටලු තියෙනවා. විශේෂයෙන්ම අපි ඒකෙදී ප්‍රධාන වශයෙන් අපි දැක්කුවේ අද දවස වන විටත් රටේ ඉන්න වෛද්‍යවරු විශේෂඥ වෛද්‍යවරු මේ රට හැරදාලා යන තත්ත්වයක් තියෙනවා. මේක අපි දිගින් දිගටම අවුරුදු දෙකක විතර කාලයක් මුල්ලේ රජයට දැනුවත් කරා. මෙහිදී මේ විශේෂඥ වෛද්‍යවරු සහ වෛද්‍යවරු රට තුල රඳවා ගන්නේ කොහොමද? එවුන් රඳවා ගැනීම සඳහා අනුගමන කළ යුතු ක්‍රමවේදය කුමක්ද? ඒ සඳහා ලබා දිය යුතු විසඳුම් මොනවාද? මේ සම්බන්ධයෙන් එතුමාව දැනුවත් කරා. ඒකදී අපි විශේෂයෙන් අපි දැනුවත් කරේ වෛද්‍යවරුන්ට අනන්‍ය වූ විශේෂිත වූ වැටු ව්‍යුහයක් හඳුන්වලා දෙන්න. එහිදී වෛද්‍යවරු කරන සේවය ඒ වගේම ඔවුන්ට රටේ තිබෙන වෙළඳපළ වටිනාකම ඔවුන්ට තියෙන ජාත්‍යන්තරයේ තියෙන ඉල්ලුම මේ කරුණු සම්බන්ධයෙන් සලකා බලා වෛද්‍යවරුන්ට සුවිශේෂී වූ වැටු ව්‍යුහයක් හඳුන්වලා දෙන්න කියන කාරණය ඒක අපි එහිදී ඔවුන් දැනුවත් කිරීම කරා එතුමාව. ඒ වගේම ඊට අමතරව වෛද්‍යවරුන්ගේ පශ්චාත් උපාධි අවස්ථා පුළුල් කිරීමටත් එහිදී එතුමා රජයක් විදියට ගත්ත තීරණය අයවැයෙන් ඒකට අවශ්‍ය ප්‍රතිපාදන අනුමත කළා. වෛද්‍යවරුන්ගේ පශ්චාත් උපාධි අවස්ථා පුළුල් කරන්නට දක්වපු සහයෝගයට අපි අපගේ කෘතඥතාව පළ කරා. ඒ වගේම වෛද්‍යවරුන්ගේ ඩැඩ් දීමනාව වැඩි කරන්න රුපියල් 35,000ක ඩැඩ් දීමනාව වැඩිවීමක් කරා. ඒක අරහා වෛද්‍යවරුන් රට තුල රඳවා ගන්න එහිදී දැක්වු සහයෝගය සම්බන්ධයෙන් රජ වෛද්‍ය නාරංග සංගමය විදියට ස්තුතිවන්ත වුණා. ඒ වගේම අපි එහිදී රජයේ වෛද්‍ය නාරංග සංගමය විදියට ඉදිරියේදීත් වෛද්‍යවරුන්ගේ තියෙන ගැටලු විශේෂයෙන්ම ඔවුන්ගේ උසස්වීම් පටිපාටියේ තියෙන ගැටලු ඒවා निराකරණය කරගන්න ඒවා සංශෝධනය කරන්න අවශ්‍ය දායකත්වය එතුමාගෙන් අපි ඉල්ලා සිටියා. ඒ වගේම රට තුල සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෛද්‍යවරු රඳවා ගන්න මේ අවශ්‍ය යටිතල පහසුකම් දියුණු කරන්න අවශ්‍යතාවය ඊළඟට විශේෂයෙන්ම පුරප්පාඩු හඳුනාගෙන වෛද්‍යවරුන්ගේ පුරප්පාඩු හඳුනා ගැනීම සඳහා විශේෂයෙන් දැනට 2015 හඳුනාගත් පුරප්පාඩු තමයි දැන්ටත් ඕන අනුයුක්ත කිරීම කරන්නේ. මේ යාවත්කාලීන කිරීම කරලා නැහැ පුරප්පාඩු වල. ඒ නිසා මේ පුරප්පාඩු හඳුනාගෙන ඒවා යාවත්කාලීන කරන්න ඒ අවශ්‍ය ක්‍රමවේද නැත්නම් කාඩ රිවිෂන් කියලා අපි කියනවා. ඒ සඳහා අවශ්‍ය දායකත්වය ලබා දෙන්න මොකද අපි දන්නවා මැනේජ්මන්ට් සර්විස් කමිෂන් එකේ නැත්නම් කළමනාකරණ සේවා කමිෂන් සභාවේ දැක්වෙන ඔහුගේ ප්‍රතිරෝධය නිසා අදටත් පශ්චාත් සීමාවාසික පත්වීම් පවා ලබා දීමේදී දැඩි අපහසුතාවන්ට ලක් වෙන්නට සිදු වෙලා තියෙනවා වෛද්‍යවරුන්ට. ඉතින් මේ සම්බන්ධයෙන් එතුමාගේ පසුගිය මැදිහත් වීමත් ඒක අපි අගය කරා. ඉදිරියටත් ඔහුගේ දායකත්වය අපි අපේක්ෂා කරන බව දැන්නවා. ඒ වගේම ඉදිරියේදී විශේෂයෙන්ම ටැක්ස් සම්බන්ධයෙන් නැත්නම් මේ බදු ප්‍රතිපත්තියේ සංශෝධනයක් විය යුතුයි කියන කාරණය අපි ඔහුට දිගින් දිගටම දැනුවත් කරා. අද දිනේත් ඒ සම්බන්ධයෙන් වෛද්‍යවරුන්ගේ සම්පූර්ණ වැටුප බද්දට යටත් කිරීම හරහා වෛද්‍යවරු විතරක් නෙමෙයි අනිත් වෘත්තිකයනොත් දැඩි පීඩාවකට ලක් වෙලා තියෙන බව කාරණේ අපි මෙහිදී ඔහු දැනුවත් කිරීම කරා එතුමාව. ඒ හරහා එතුමා පිළිගත්තා මේ දැන්ට ක්‍රියාත්මක වෙන මේ බදු ප්‍රතිපත්තියේ යම් යම් සංශෝධන සිදු විය යුතුයි. විශේෂයෙන්ම වෛද්‍යවරු විශේෂඥ වෛද්‍යවරු සහ වෘත්තිකයන්ට
මේක ඇති වෙලා තියෙන බලපෑම යම් සමනය කිරීම සඳහා අවශ්‍ය සංශෝධන ඉදිරියේදී ගෙනෙන්න ඒ අවශ්‍ය මැදිහත් වීම කරන්න එතුමා එකඟ වුණා. ඒ වගේම සෞඛ්‍ය ක්ෂේත්‍රය තුල මෙහි තියෙන ව්‍යුහය ගම් ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කරලා ඉදිරියේදී සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පුනරුදයට අවශ්‍ය මැදිහත් වීම කරන්නත් ඒ සම්බන්ධයෙන් එතුමා මැදිහත් වෙන්න පොරොන්දු වුණා. ඒ වගේම අපි වෛද්‍ය අධ්‍යාපනය පුළුල් කිරීමේදී එහි තියෙන ගැටලු එහි සීමාකාරී සාධක සම්බන්ධයෙන් ජනාධිපතිවරයාව දැනුවත් කරා. මොකද වෛද්‍ය අධ්‍යාපනය පුළුල් කරනවා නම් අපි දැඩි මතයක ස්ථාවරයක ඉන්නවා. ඒ සම්බන්ධයෙන් ශක්්‍යතා අධ්‍යයනයක් කළ යුතුයි, විද්‍යාත්මක අධීක්ෂණයක් කළ යුතුයි, ඒ අරහා ජාතික ප්‍රතිපත්තියක් අනිවාර්යයෙන්ම සකස් කළ යුතුයි. එහිදී එතුමා ඒ අවශ්‍ය ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීමට ඒ සඳහා අවශ්‍ය දායකත්වය අපගේ තාක්ෂණික දැනුම රජයේ වෛද්‍යානික සංගමයේ විදියට ඒ අවශ්‍ය දායකත්වය ලබා ගන්නට එතුමා එකඟ වුණා. ඉදිරියේදී ඒ සඳහා පුළුල් සාකච්ඡාවක් සිදු කරන්නත් එහිදී ඒ සෑම අවස්ථාවකම රජයේ වෛද්‍යානික සංගමයේ සහයෝගය හැම වෙලෙම ඔවුන් අපේක්ෂා කරන බව රජයක් විදියට ජනාධිපතිතුමා එහිදී ප්‍රකාශ කර සිටියා. අපි එතුමාට කියා හිටියා අපි ඉදිරියේදී ඒ අවශ්‍ය ඕනම මැදිහත් වීමකදී අපි රජයේ වෛද්‍යාරින්ගේ සංගමයේ විදියට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගමණය වෙනුවෙන් අවශ්‍ය ඕනෑම දායකත්වයක් ලබා දෙන්න තාක්ෂණික කාරණා සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න ඕනම සාකච්ඡා මේසයක අපි වාඩිලා අපේ පැත්තෙන් දෙන්න පුළුවන් සහයෝගය අපි දෙන බවටත් එහිදී ප්‍රකාශ කර සිටියා. සාකච්ඡාව බොහෝ දුරට සාර්ථකයි. ඒ කරුණු අපි දක්වපු කරුණු සම්බන්ධයෙන් එතුමා සාධනීය මැදිහත් වීමක් කරන්න එකඟතාවය ප්‍රකාශ කරා. This is how I will prove that I am worthy of the best guild. You're watching the Life Traveler Channel.